Magic cappuccino ice cream, a first time treat only from Magic. ඇත්තටම ගාස්තු වැඩි කරන්න තරමට විදුලන මණ්ඩලය ඔප්පු කරලා නැහැ. ලබන අවුරුද්දේදී පාඩු ලබනවා. අපි මොහොතකට හිතමු එහෙම ඔප්පු කරා කියලා. එතකොට දෙවනුව එන ප්‍රශ්නේ හොඳයි. එතකොට වියදම වැඩි වෙලා. දැන් වියදම අඩු කරන්නේ කොහොමද? වියදම අඩු කරන්න පුළුවන්ද? බැරි නම් තමයි ගාස්තු වැඩි කරන්න. ගාස්තු වැඩි කරනකොට උනත් මේක විදුලන මණ්ඩලයට හිතන හිතන විදියට වැඩි කරන්න දෙන්න බෑ. ඒකට රටේ සමාජ ආර්ථික සාධක සැලකිලිමත් වෙලා නියාමන ආයතනයකට වගකීමක් තියෙනවා රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලව වැඩි කරන්න. ගිය පාර විදුලි ගාස්තුව වැඩි කරා 70 ගන්න. නමුත් මේ 70 කියන්නේ සාමාන්‍ය ඇවරේජ්. ඇත්ත වශයෙන්ම මේ දුප්පත් අයගේ ගාස්තුව 250කින් වැඩි වුණා. ඕසත් අයගේ ගාස්තුව 80කින් වැඩි. සාමාන්‍ය අගයෙන් අදහස් වෙන ගාන නෙවෙයි ඇත්තටම මේ පාරිභෝගිකයාගේ බිලට දැනෙන. රටේ ජනතාවගෙන් 70%ක් පරිභෝජනය කරන්නේ මුළු, ඒ කියන්නේ ගෘහස්ත ක්ෂේත්‍රයේ ගෙවල් වල මේ රටේ විදුලියෙන් 45%. එතකොට ඒගොල්ලන්ගෙත් වැඩි වෙනවා 3 ගුණයකින්. ඉතුරු 20 25 වැඩි කර පාවිච්චි කරනවා ඉතුරු 5%. ඒගොල්ලන්ගේ වැඩි වෙන්නේ 70%. එතකොට මේක මෙතෙක් පැවති රජයේ ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.